ක්‍රීඩාවේ විශිෂ්ටයින් ඉන්නවා නොමැකෙන විදිහට තමන්ගේ නම ක්‍රීඩා පොත් අතරේ සටහන් කරලා ගිය. සමහර විට ඔවුන් නොමැතිව ක්‍රීඩාවේ ඉතිහාසය පිළිබඳව ලියන්නට බෑ. අපි අද සූදානම් වෙන්නේ එවැනි ක්‍රීඩිකාවක් පිළිබඳ තොරතුරු ඔබට කියන්න. කොළඹට කිලෝමීටර් 60ක් දුර ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා කුඩා කල සිට දිවීමට උපන්හපන් දැරියක් කෙටි දුර ධාවන ශූරියක් වීමට සිහින මැව්වා. අවශ්‍ය සපත්තු කුට්ටමක් පවා පියාගේ මාසික පඩියට වඩා මිල වූවා. විවිධ පීඩා කැපිලි කෙටලි මැද්දේ ඇය තම අරමුණ කරා යාම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි වුණා. මීටර 100 සහ 200 යන තරඟ දෙක සඳහාම දකුණු ආසියාතික වාර්තා බිඳහෙළමින් ඇය ජාත්‍යන්තර ක්‍රීඩිකාවක් බව පසක් කළා. 1997 ලෝක මලල ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනා ගනිමින් 2000 වසරේ පැවති ඔලිම්පික් තරගාවලිය සඳහා පුහුණු වීම කටයුතු සඳහා ඇමරිකාව වෙත ගියා. ඉන්ලද අත්දැකීම් ඔස්සේ 2000 වසරේදී ඔලිම්පික් තරගාවලියේදී ඇය රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. 1948 පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් පදක්කමක් ලැබූ දෙවන අවස්ථාව වුවද සැබෑ ලෙසින්ම ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් ලෙස සිදු කළ ප්‍රථම අවස්ථාව එය වුණා. පසු කලක මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක භාවිතයට වරදකාරියක් වීම නිසා තරඟය නිමකලේ තුන්වැන්නිය ලෙසින් වුවද පසු කාලීනව මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක භාවිතයට වරදකාරියක වීම නිසා සුසන්තිකා ජයසිංහට රිදී පදක්කම හිමි වුණා. ඇයගේ සක්‍රීය ක්‍රීඩා දිවිය තුළ ඔලිම්පික් පදක්කමක් ලෝක ශූරතා ලෝකඩ පදක්කම් දෙකක් ආසියානු පදක්කම් 11ක් ලෙස විශාල කීර්තියක් රටට අත්කර දී තිබෙනවා. ක්‍රීඩාවෙන් සමගැලීමෙන් අනතුරුව මතු පරපුරට ඇයගේ දැනුම නොපැකිලව ලබා දෙන ඇය පසුගිය සාක් තරගාවලියේ පදක්කම් ලාභිනියන් පුහුණු කිරීමේ කටයුත්තටද දායක වුණා. දුක දිනා ක්‍රීඩාලව ජයගත් කාන්තාවන් අතර සුසන්තිකා ජයසිංහ යනු නොමැකෙන නාමයක්.